අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ගොවිජන කතිකාව අපේ YouTube වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ප්‍රේක්ෂක ඔබ සැමට. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් සූදානම් බොහොම හරවත් කතාබහක් තුලින් ඔබේ දැනුමට යමක් අපි එකතු කරන්නට. හැබැයි අද දවසේදී අපි පොඩි වෙනසක් කරන්න හිතුවා. දැන් මේ දක්වා අපේ වැඩසටහන් වල අපි යම්කිසි මාතෘකාවක් තෝරගෙන ඒ ඔස්සේ අපේ කතාබහ ගොඩනගුවානේ. හැබැයි අද අපි අත්දැකීමක් බෙදා හදා ගන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ සඳහා අද දවසේදී අපි ආරාධනා කළා හෙක්ට පොබ්බෑ කඩුව ගොවි කටයුතු පරිශ්‍රණ හා පුහුණු කිරීමේ ආයතනයේ බොහොම අත්දැකීම් තියෙන ජ්‍යෙෂ්ඨ පරිශ්‍රණ නිලධාරිනියකට. ඇය රේණුකා විරක්කොඩි මහත්මිය. ආයුබෝවන් රේණුකා. ආයුබෝවන්. හොඳයි. අද දවසේදී අපි ඉතින් මේ අත්දැකීමක් බෙදා හදා ගන්නටනේ සූදානම් වෙන්නේ. මේ වැටකදී රේණුකා යාපනයේ ප්‍රදේශයේ ගොවි කටයුතු නිරීක්ෂණ සංචාරයක යෙදුණා. ඉතින් ඒ සංචාරයේදී ඇය ලබාගත් අත්දැකීමක් සම්බන්ධයෙන් තමයි අද අපි කතා බහ කරන්නේ. රේණුකා අපි පටන් ගමුනේ. ඔව් දිනුෂා, පසුගිය දවස්වල මට අවස්ථාවක් ලැබුණා යාපනයේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නියැලෙන්න. එතනදී මම ගොඩක් අවධානය යොමු කළේ එක් එක් තරාතිරම් වලින් සිදු කරනු ලබන කෘෂි ව්‍යාපාර පිළිබඳව සොයා බලන එක, නිරීක්ෂණය කරන එක. මට ඒ වගේ අත්දැකීම් ගොඩක් ලැබුණා. ඒ අතරින් මගේ විශේෂ අවධානය යොමු වුණ කාරණාවක් තමයි එක් ගොවි මහත්තයෙක් විසින් පවත්වාගෙන යන ගැඩවිලි පණු පොහොර නිෂ්පාදන ව්‍යාපාරය. ඒ ගැන මගේ අත්දැකීම් බෙදාගන්න තමයි මම අද සූදානම් වෙන්නේ. ඒ ගොවි මහත්මයාගේ නම මතිවදනන් කියලා. එයා අක්කර තුනහමාරක් විතර ගොවි කටයුතු වල නියැලෙන අඛණ්ඩව වග කටයුතු නියැලෙන සාර්ථක ගොවි මහත්මයෙක් විදිහට හඳුන්ලා දෙන්න පුළුවන්. එතකොට එතුමාගේ මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න අපිට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශක සුරේෂ් කුමාර් මහත්මයා පැහැදිලි කරපු ආකාරයට එම දෙපාර්තමේන්තුව තමයි ඔහුට මේ ව්‍යවසායකත්වයේ පටන්ගෙන ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. මූල්‍ය සහාය සහ තාක්ෂණික දැනුම ලබා දීලා තියෙන්නේ. මතිවදනන් මහත්මයාගේත් ආයෝජනයක් සහිතව සාර්ථකව සිදු කරනු ලබන මෙම ව්‍යාපාරය ගැන තමයි මම අදහස් බෙදාගන්න මේ අවස්ථාව යොදාගන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අවධියේ පවතින පොහොර හිඟයට කෘෂි ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමත් කියන අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේ ව්‍යාපාරය හඳුන්ලා දීලා තියෙන්නේ යාපනයේ පුරා ගොවි ජනතාව වෙත. උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වගේ ව්‍යවසායකයන් බිහි කරන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඉන්න එකක් තමයි මේ අවධියේ පවතින කෘෂි රසායනික හිඟය පොහොර හිඟයට පිළියමක් විදිහට කාබනික පොහොර නිෂ්පාදකයන් ප්‍රවර්ධනය කිරීම සහ ඒ හරහා ඒ පළාතේ ගොවි ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම. මේ කාරණා අරමුණු කරගෙන තමයි මේ වගේ ව්‍යාපාර හඳුන්වා දීම සඳහා උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්වීම් කරලා තියෙන්නේ. පහුගිය කාලය තුළදී අපේ මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ සිද්ධ වෙච්ච යම් යම් ප්‍රතිපත්තිමය වෙනස් වීම සමග අපිට මේ කාබනික කෘෂිකර්මාන්තය එහෙම නැත්නම් කාබනික වගාව කෙරෙහි බොහොම වැඩියෙන් අවධානය යොමු කරන්නට සිද්ධ වුණා. ඔන්න ඔතනදී කාබනික පොහොර නිෂ්පාදනය කෙරෙහි බොහෝ දෙනා යොමු වුණා. ඉතින් ඔන්න ඔය අවස්ථාවේදී අපිට කතා කරන්න පුළුවන් මේ ගැඩවිල් පණුව පොහොර නිෂ්පාදනය ගැන. අපි දන්නවා ගැඩවිල් පණුව කියන්නේ මේ අපේ කෘෂිකර්මාන්තයේ බොහොම හිතකර ජීවියෙක්නේ. ඉතින් මේ කාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරලා කාබනික පොහොර නිෂ්පාදනය කරන ක්‍රියාවලියක් තමයි මේ ගැඩවිල් පණුව පොහොර නිෂ්පාදනයේදී කරන්නේ. ඉතින් මේ පිළිබඳ මතිවදනන්ට මම කියන්න මති කියලා ලේසියට. මතිගේ කෘෂි ව්‍යවසාය ආරම්භ කරන්නේ මම කලින් පැහැදිලි කරපු ආකාරයටම උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතු. මේකේ සම්පූර්ණ ආයෝජනය රුපියල් 107ක්. එතනින් භාගයක් තමයි එහෙම නැත්නම් 103ක් තමයි මතිගේ ආයෝජනය අනෙකුත් මුදල් ප්‍රමාණය සහ තාක්ෂණික දැනුම ලබා දෙන්නේ උතුරු පළාත් දෙපාර්තමේන්තුව මගේ.
එතකොට මදීගේ ඒ කෘෂි ව්‍යවසාය තුල බොහොම පුංචි ඉඩ ප්‍රමාණයක් තුල ඒ නිර්මාණය කරපු ටැංකිය වල තමයි එතුමා මේ නිෂ්පාදනය බොහොර නිෂ්පාදනය සිදු කරන්නේ. එක ටැංකියක දිග අඩි 18ක් පළල අඩි 6ක් උස අඩි 4ක්. එතන මේ වගේ ටැංකි 6ක් නිෂ්පාදනය සිදු කරනවා. ඉතින්දී මම ඉතා කෙටින් කියන ඇත්තම කියනවා නම් මගේ වැඩි අවධානය අපි සමාජාත්මක පරිශන කරන ආයතනයක් හැටියට මේ නිෂ්පාදන ක්‍රියාවලිය තාක්ෂණික ක්‍රියාවලිය ගැන පැහැදිලි කිරීමටත් වඩා අපේ වැඩි අවධානය යොමු වන්නේ මේකේ තියෙන සමාජාත්මක සහ පරිසරික වැදගත්කම ඔබ වෙත පැහැදිලි කර දීම. නමුත් අර ක්‍රියාවලිය ගැන කෙටියෙන් මම සඳහන් කරනවා නම් මති සහ सुरेश कुमार කියන කුෂිකර්ම උපදේශකතුමා පැහැදිලි කරන ආකාරයට ඒ ටැංකිය වල තට්ටු තුනකට අමුද්‍රව්‍ය අසුරනවා. පහළම ලේයර් එකේ එහෙම නැත්නම් පහළම තට්ටුව පොල් එළි අසුරනවා. දෙවෙනි තට්ටුව වැලි සහිත පස් අසුරනවා. උඩින්ම වියලි ගොම අසුරනවා. ඊට පස්සේ මේ මිශ්‍රණයේ ගුලන් වතුර දාලා යම්කිසි ප්‍රමාණයක් තෙත් කරලා සති දෙකක් තේන්න අරිනවා. ඒ සති දෙක තුල මේ නිලධාරීන් සහ ඒ ගොවි මහත්මයා පැහැදිලි කරපු ආකාරයට අනවශ්‍ය ශුද්‍ර ජීවීන් සහ වල් බීජ වල් පැලෑටිවල බීජ විනාශ වෙලා හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ සති දෙකකදී තමයි ගොම තට්ටු මතට ගැඩවිලි පණුවන් හඳුන්වලා දෙන්නේ. කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 5000කට ගන්න ඒ ගැඩවිලි පණුවන් ඒගොල්ලන් මේ ටැංකිය වලට හඳුන්වලා දෙනවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට තෙතමනය පාලනය කරමින් සුදුසු පරිදි ආවරණය කරලා දින 45ක් තියෙනවා. ඒ දින 45ක් තමයි සම්පූර්ණ පොහොර නිෂ්පාදන සිද්ධ වෙන සම්පූර්ණ කාල සීමාව. ඒ කාල සීමාව අවසානයේ මේ පොහොර ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සරල වශයෙන් තමයි මම මේ කාරණේ පැහැදිලි කරන්නේ. යම්කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ නිෂ්පාදන කාර්යාවලියට සම්බන්ධ වෙන්න ඒ සඳහා අවශ්‍ය උපදේශ වෙත යොමු කරන්නත් අපිට හැකියාව තියෙනවා. නමුත් මම වැඩිපුරම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මෙම කාර්යාවලිය තුළින් ගොවි මහත්මයෙකුට ගොවි ව්‍යවසාය කෘෂිපාදක කර්මාන්තයක් වශයෙන් මේ ආරම්භ කරලා ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන සහ ප්‍රතිලාභ මොනවාද කියන එක ගැන විශේෂයෙන් පැහැදිලි කරන්න. හොඳයි එනකම් දැන් මේ ඔබ පැහැදිලි කරපු දේත් එක්ක මට තව දෙයක් අහන්න හිතුණා. දැන් මේ ගැඩවිලි පණු පොහොර වලට අමතරව මම අහලා තියෙනවා ගැඩවිලි පණු දියර කියලා දෙයක්. මේ සම්බන්ධයෙන් ඔබට මොනව හරි කියන්න පුළුවන්ද? ඔව් දිනුෂා, දැන් මේ ගැඩවිලි පණු පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය කියන්නේ ඇත්තටම ජීවි ක්‍රියාවලියක්. ඒ කියන්නේ ගැඩවිලි පණුවන් විසින් මේ යොදා ඔවුන්ට ලබා දෙන අමුද්‍රව්‍ය ආහාරයට ගැනීම තුළින් එම පණුවන් වර්ධනය වෙන අතරම ඒ ජීවි ක්‍රියාවලිය තුළින් නිෂ්පාදනය වෙනවා යම්කිසි දියර ප්‍රමාණයක්. ඒ දියර ප්‍රමාණය දැන් මති අපිට පැහැදිලි කරපු ආකාරයට ඒ ටැංකිවල පතුලට ගලාගෙන යනවා. ඒ පතුලට ගලාගෙන යාම පහසු කරවන්නත් එක්ක තමයි අර යටින් වැලි සහිත පස් තට්ටුවක් සහ ඊටත් පහලින් පොල් එළි තට්ටුවක් එතන යොදාගෙන ඒ පොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. එතකොට එතනින් ගලාගෙන යන වතුර ප්‍රමාණය දියර ප්‍රමාණය මේ ගැඩවිලි පණුවන්ගේ මේ පරිවෘත්ති ක්‍රියාවලිය හරහා එක්කම නිෂ්පාදනය වන දියර ප්‍රමාණය මති එකතු කරගන්නවා බෝතල් වලට එකතු කරගන්නවා. එතකොට ඒ ආකාරයට එකතු කරගන්න දියරය තමයි මේ ගැඩවිලි පණු පොහොර දියරය කියලා හඳුන්වන්නේ. එම දියරයත් ශාක වර්ධනයට අවශ්‍ය කරන පෝෂක අඩංගු හොඳ පොහොරක් විදිහට භාවිත කරනවා. හොඳයි දැන් ඔබ සඳහන් කරන විදිහට මේ ගැඩවිල් පණු පොහොර නිෂ්පාදනය කියන්නේ බොහොම පරිසර හිතකාමි ඒ වගේම මේ කාලෝචිත කෘෂි ව්‍යාපාරයක්. විශේෂයෙන්ම දැන් මේ වර්තමානයේ පවතින මේ රසායනික පොහොර නිසා ඇතිවන පාරිසරික ඒ වගේම ආර්ථික බලපෑම් එක්ක මේක බොහොම හොඳ විසඳුමක් කියලා අපිට කියන්න පුළුවන්. අපි හිතමු රේණුකා කෙනෙක් ගොවි මහත්තයෙක් ඒවා කෘෂි ව්‍යවසායකයෙක් ඒවා මේ කර්මාන්තයට මේ ව්‍යාපාරයට එන කැමැත්තෙන් ඉන්නවා. එවැනි කෙනෙක්ට මොන වගේ අවස්ථාවන්ද මොන වගේ පෙළඹවීම්ද තියෙන්නේ? මතීගේ ව්‍යාපාරය ගැන කතා කළොත් දිනුෂා ඒ ගණන් මිනුම් බැලුවහම නිෂ්පාදන වියදම සහ ආදායම ගැන බැලුවහම මට පේන්නේ එක බොහොම ලාභදායී ව්‍යාපාරයක්.
මතීගේ ව්‍යාපාරයේ පොහොර නිෂ්පාදන ටැංකිය හයකින් යුක්ත වෙනවා. එතකොට එක ටැංකියකින් මතී නිෂ්පාදනය කරනවා එක වරකට. එක වරක් කියන්නේ දින 45කට පස්සේ එයා ගන්න අස්වැන්න පොහොර කිලෝග්‍රෑම් 600ක්. දළ වශයෙන් පොහොර කිලෝග්‍රෑම් 600ක් එයා අස්වැන්න වශයෙන් ගන්නවා. එතකොට එක කිලෝග්‍රෑම් එකක් එයා අලවි කරන්නේ රුපියල් 125කට. හරිම පෝෂණීය ගුණයේ නිහල පොහොර වටිනවා ඒ ගානට රුපියල් 125කට තමයි අලවි කරන්නේ. එතකොට අපි ගණන් හදලා බැලුවොත් එයාගේ එක ටැංකියකින් ලබා ගන්න ආදායම රුපියල් 75000ක් වෙනවා. එතකොට මතීට එක පොහොර එක වතාවකදී පොහොර ටැංකිය 6න්ම ගත හැකි වන ආදායම රුපියල් 104000යි. ඒ කියන්නේ ඔහු මුලින්ම ආයෝජනය කරපු මුදල ඔහු එක ආස්ථාවකදීම ලබාගෙන තියෙනවා. එතකොට එතනම ඒක එම මේ ව්‍යවසායකත්වයේ තියෙන සාර්ථකත්වය ආර්ථික ප්‍රතිලාභය ඔබ කාටත් පැහැදිලි. ඒ ආකාරයට මති අවුරුද්දකට 5-6 වතාවක් පොහොර නිෂ්පාදන කාර්යාවලිය නිරත වෙනවා. පොහොර නිෂ්පාදන කාර්යාවලිය කරන්න ටිකක් අපහසුයි වැහි කාලවලදී. මොකද මේ කර්මාන්තය සඳහා අවශ්‍ය කරන්නේ වියලි ගොම. මති වියලි ගොම මති ගොම ගෙනල්ලා එයාගේ වත්ත වටේ ඒ ගොඩවල් ගහලා වේලෙන්න තියලා තමයි මේ කර්මාන්තය සඳහා භාවිතා කරන්නේ. නමුත් වෙහි කාලවලදී මේක තරමක් අපහසු කාර්යයක්. කොහොම වුණත් මති අවුරුද්දකට 5-6 වතාවක් පොහොර නිෂ්පාදනය කරනවා. එතකොට ඔබට හිතන්න පුළුවන් ඔහුගේ ආදායම අපි උපරිම වශයෙන් 104000 කියලා හිතුවොත් අපි හිතමු 2-3ක් ඒ ආදායම ලැබුවත් ඔය 120ක් 25කට ආසන්න ආදායමක් ලබා ගන්න පුළුවන් කර්මාන්තයක් මේක. ඔහු සේවකයෝ දෙන්නෙක් යොදාගෙන තමයි මේ කර්මාන්තය සිදු කරන්නේ. විශාල ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මට හොඳ ආදායමක් ලැබෙන හොඳ සුද්ධ ආදායමක් ලැබෙන කෘෂි ව්‍යවසායකයෙක් විදිහට මට අඳුන්ලා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කර්මාන්තවලට පෙළඹීම ඇත්තටම හරිම පරිසර ඔබ කිව්වා වගේ පරිසර හිතකාමී කර්මාන්තයක් වගේම ආර්ථික වශයෙන් ලාභදායක කර්මාන්තයක් මති දෙන්නෙකුට රැකියා අවස්ථාත් ලබා දෙලා තියෙනවා. මෙතන තියෙන විශේෂතම වැදගත්කම තමයි උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් නැගෙන අදහස් අනුව මේ කර්මාන්තය තියෙන විශේෂම වැදගත්කම තමයි පොහොර හිඟයක් පවතින අවධියක මතීට හැකි වෙලා තියෙන මොන දුෂ්කරතා තිබ්බත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලන ආකාරයට පොහොර නිෂ්පාදනය කළ පොහොර සම්පාදනය කරන්න. ඉතින් මේ නිසා මේක බොහොම සමාජීය වශයෙන් වැදගත් කර්තව්‍යයක්, පාරිසරික වශයෙන් වැදගත් කාර්යයක්, ආර්ථික වශයෙන් හොඳ ලාභයක් ගෙන දෙන කර්මාන්තයක් විදිහට මට අඳුන්ලා දෙන්න පුළුවන්. හොඳයි. අවසාන වශයෙන් රේණුකා, අපි මේ ගැඩවිල් පණු පොහොර නිෂ්පාදන මේ කෘෂි ව්‍යාපාරයේ සමාජ ආර්ථික සහ මේ පාරිසරික වටිනාකම සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම බය නැතුව කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔය අහුවේ. දැන් මේ තියෙන මදී නිෂ්පාදනය කරන ගැඩවිලි පණු පොහොර පැකට් එකක්. මෙතන කිලෝ දෙකක් තියෙනවා. ඒ කිලෝ දෙකේ මිල රුපියල් 250යි. මම කලින් කතා කරා වගේ ඒක ආර්ථික වශයෙන් බොහොම හොඳ ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපාරයක්. ඊට අමතරව දැන් මේ නිෂ්පාදනය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ පිටරටින් මොනවද ගේන්න. මේ සියලුම දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ. එතකොට මේක දේශීය නිෂ්පාදනයක්. ඒ සඳහා අපිට ඩොලර් ගැන හිතන්න ඕනේ. අනිත් වැදගත්කම තමයි ආර්ථික ප්‍රතිලාභයට අමතරව එතුමා ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ අපිට රසායනික පොහොර පිටරටින් ගේන එක ගැටලුවක් වෙලා තියෙන අපි දන්නවා. අනිවාර්යෙන් පොහොර හිඟයක් රට තුළ පවතිනවා. ඉතින් එවැනි අවස්ථාවල මේ දේශීය අමුද්‍රව්‍ය ප්‍රමාණය අපතේ නොයවා ඒ වගේම යාපනය වගේ කාබනික ගොවිතැනට මුල්තැන දෙන ගොවිපල පද්ධතියක පැවැත්ම සඳහා එතුමා ලබා දෙන මේ දායකත්වය අපි ඉතාමත්ම ඉහළින් අගය කරන්න ඕනේ. ඒ වගේම ඒ සඳහා උතුරු පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් එවැනි කෘෂි ව්‍යවසායකයන් ආරම් වෙත ලබා දෙන ඒ සහාය අපි අගය කළ යුතු අතරම එය රටට හොඳ
පරිසර හිතකාමී ව්‍යාපාරයක් විදිහට මට හඳුන්ලා දෙන්න පුළුවන්. ඉතින් මේ ගැඩවිලි පණිපොර නිෂ්පාදනය කිරීම වස විසින්තර ආහාර නිෂ්පාදනය සඳහා ලබා දෙන හොඳ දායකත්වයක්. පෝෂණයෙන් ඉහළ මේ වගේ පොහොර වර්ග නිෂ්පාදනය සඳහා අපි මං හිතන්නේ මේක දකුණු පළාත්වලටත් හොඳ ආදර්ශයක්. අපි සාමාන්‍යයෙන් පුංචි පුංචි දේවල් වලට ගොවි ජනතාවට අපි හිතමු පැල ලබා දීම, උදැල්ලක් ලබා දීම, ඒ වගේ පොඩි පොඩි දේවල් විශාල වශයෙන් කරනවට වඩා මේ වගේ කෘෂිපාදක ව්‍යවසායකයන් ආරම්භ කරන්න අපි අරමුණු කරගන්නවා නම් අපේ කෘෂිකාර්මාන්තය මීට වඩා සාර්ථකව ගෙනියන්න පුළුවන් කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, ඉතින් බොහොම ස්තුතියි රේණුකා. අද දවසේදී ගොවිජන කතිකාව අපි මේ YouTube වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබගේ යාපනයේ සංචාරයේ අත්දැකීම් අපත් සමග බෙදා හදා ගත්තට. ඔබටත් බොහොම ස්තුතියි දිනුෂා. මේ වගේ අත්දැකීම් බෙදා හදාගෙන අපේ රටේ ගොවිජනතාවට ඒ දැනුම ලබා දෙන්න පුංචි අවස්ථාවක් ලබා දීම ගැන මම උදක්ම සතුටු වෙනවා. ඒ වගේම මේ සඳහා අවස්ථාව ලබා දීපු එක්ටක ඔබයක් අඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පොහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. හොඳය, ඔබත් කැමැත්තෙන් ඉන්නවා නම් මෙවැනි කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි සූදානම් ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්න. ඉතින් ඒ සඳහා අපිට කමෙන්ට් කරන්න, අපිව ෂෙයා කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අපි සූදානම් ඔබට දැනුම බෙදා හදා දෙන්නට. ඉතින් අද දවසේ අපි ඔබ සමගන්නවා නැවතත් මෙවැනිම හරවත් කතාබහක් තුළින් හමු වෙන බලාපොරොත්තු වෙමි.